අපි අද කතා කරමු උදිත ලොකු බණ්ඩාර ගැන. මේ දවස්වල හුඟක් දෙනා කියන්නේ උදිත ලොකු බණ්ඩාරව අදහන්න වටිනවා කියලා රාජපක්ෂලාගෙනුත් හොරකම් කරපු නිසා. නමුත් ඇත්තටම බැලුවහම උදිත ලොකු බණ්ඩාරලා කියන්නේ කවුද? තමන්ටම කියලා කිසි දෙයක් ගොඩනගා ගන්න නැතුව තාත්තලගේ නම පාවිච්චි කරලා වාසගම පාවිච්චි කරලා දේශපාලනයට ඇවිත් කීයක් හරි හම්බ කරගන්න හදන අපත පුත්තු. එහෙම අපත පුත්තු ලංකාවේ හැම දේශපාලන පක්ෂකම ඉන්නවා. පොදු ජන පෙරමුණේ ඉන්නවා, සමගි ජන බලවේගයේ ඉන්නවා, UNP එකේ ඉන්නවා, ශ්‍රී ලංකා එකේ ඉන්නවා. JVP එකට තාම බලය හම්බෙලා නැති නිසා තාම ඒ ගැන කියන්න වෙලාව වැඩි. නමුත් අපත පුත්තු කියන ජාතිය ලංකාවේ දේශපාලනයට විශාල පිළිලයක් වෙලා තියෙනවා. මෙතන තියෙන ඇත්ත ප්‍රශ්නේ මේ ඔක්කොටම වඩා ලොකුයි. කොහොමද ලංකාවේ ජනාධිපතිකම, අගමැතිකම, විපක්ෂ නායකකම වගේ තනතුරු ගොඩක් දරපු මිනිස්සෙක් තමන්ට රජෙන් හම්බෙන වැටුප සත පහක්වත් වියදම් කරන්නේ නැතුව අවුරුදු 15කට අධික කාලයක් ජීවත් වෙන්නේ? කොහෙන්ද මේ මිනිස්සුන්ට මෙච්චර සල්ලි? කවුද මේ අයට සල්ලි දෙන්නේ? මොනවද මේ අයගේ ආදායම් මාර්ග? මොනවද මේවැ මූලාශ්‍ර? මං හිතන්නේ ලොකුම ප්‍රශ්නේ ඔන්න ඕක. ලංකාවේ සාමාන්‍ය මිනිස්සෙකුට තමන්ගේ account එකෙන් කෝටි 4ක් අඩු වෙනකන් ඒක නොදැනී තියේයිද? කෝටි 4ක් නෙමෙයි රුපියල් 1000ක් එහා මෙහා වුණත් සාමාන්‍ය මිනිසුන්ට ඔක තේරෙනවා. එතකොට කෝටි 4ක් එළියට අදින කල් ඔක නොදැනෙන්න මේ මිනිසුන්ට කොච්චර ධනස්කන්ධයක් තියෙන්න ඕනද? ඒ ධනස්කන්ධය ඇයි හම්බ කරගත්තේ කොහොමද? මේ වගේ බරපතල ප්‍රශ්න ගොඩක් මේ උදිත ලොකු බණ්ඩාරගේ ප්‍රශ්නෙන් මතුවෙනවා. ඊළඟ ඡන්දෙදි උදිත ලොකු බණ්ඩාර පාර්ලිමේන්තුවට එන්නත් පුළුවන්. ඇමතිකමක් දරන්නත් පුළුවන්. සමහරට මිනිහා තව අවුරුදු 21 30 රටේ අගමැති ජනාධිපති වෙන්නත් පුළුවන්. ඕක තමයි ලංකාවට හැමදාම ගහපු හෙනේ. අපි හැමදාම දේශපාලන අපතයන්ට මේ රට විනාශ කරන්න ඉඩ දීලා උඩ බලාගෙන ඉන්නවා. Multilac, color the world, Sri Lankan. The news reporter. වාරණයෙන් තොර අපක්ෂපාති වාර්තාකරණය.